ගැටලුවන්න එකට අනිවාරෙන් සේරම තරන් කර ජනාධිපති මැතිවරණයට ආපු විදිහටම අපි එකතු එකතුවල තරන් සජබේ කතාව දැන්නේ ඒක එක්සත් ජාතික පක්ෂය තමයි එකටත් කතා කර කර හිටියේ දැන් ඒ සාර්ථක වෙලා ඒ පිළිබඳ සාකච්ඡා දැන් කොහොම හරි ඒක වෙන්නේ නැහැ සජිබේ සහ උතුමාලා එකතු වෙලා සත්‍යයෙන් ඉල්ලන්නේ නැහැ නෑ නෑ එහෙම ඉල්ලන්නේ දැන් එතකොට මේ මොන වගේ සලකුණක් යටතේද උතුමාලා තරඟ වදින්නේ සලකුණු හතරක් ගැන කතා කරලා තියෙනවා ඒකින්ද එකක් තෝරගන්න එතකොට මේ සිලින්ඩරේ වෙනස් වෙනවද සිලින්ඩරේ බඳ අදාස අතෑරියා මොකද ඒකට හේතුව නෑ ඉතින් ඒක ගැන වෙන වෙන ප්‍රශ්න තියෙනවා ඒක නිසා දැන් මේ රලිලි කුසුම මහත්තයා මොකද මොන වගේ මතයකද මේ වෙලාවෙ ඉන්නේ නෑ නෑ අපි තේරෙම එක තරඟ කරමු කියන මතයෙන් එතකොට අගමැති අපේක්ෂකතුමා කවුද උතුමාලාගේ ඒක අපට ඒක කියන්නේ අපට බෙහෙද යන්නේ අපට අගමැතිවරයෙක් ඉන්නවනේ දිනේෂ් ගුණවන්තර මැතිතුම. ඉතින් එතනින් එහාට තව මොකක් ගැන අපිට හිතන්න දෙයක් නැහැ. පරාජය කරන්න පුළුවන් නේද ජාතික ජන බලවේගය මේ යන විදියට ආයේ එකතු වෙලා. හොඳ විපක්ෂයක් හදා ගන්න පුළුවන්. ඒ පරාද කිරීම ගැන මම හිතන්නේ එච්චර හිතන්න ඕන නැහැ. ඒ කටියටත් ටිකක් යන්න දෙන එක හොඳයි. හොඳයි. මේ රටේ ජනතාව බහුතරයක් ජනාධිපති මැතිවරණයේදී එයාට ඡන්දෙ දුන්නානේ. ඉතින් ඒකයි මිනිසුන් අල්ලලා විසි කරන්නේ හිතන්නේ. අපි දැක්කම ජනාධිපතිතුමා දැන් මාකට් වලටත් බැහැලා මේ දැන් විසිට් එකක් එහෙම ගිහින් නෑ. හොඳයි. ඉතින් ඒක ඒව නරක දේ ආදර්ශනය හොඳ ආදර්ශය. සරත් සාකච්ඡා මොකද්ද මොනව කවුද හිටියේ සාමාන්‍ය ඔබතුමාලා මේ? සේරම හිටියා. ජනාධිපතිතුමනි සහය දුන්න මන්ත්‍රීවරු. මන්ත්‍රීවරු හිටියා ජනාධිපතිතුමත් හිටියා අපේ පක්ෂ නායකයෝත් එක්ක සේරම හිටියා. අර සජබෙත් එක්ක එකතු වෙලා යන ගමන මේ ඒක එක්සත් ජාතික පක්ෂයයි ඒගොල්ලන්ගේ කතා කරේ. කතා කරේ. ඒ අයත් හිටියා. රුවන් විජේවර්ධනලා හැමත් හිටියා මට. ඒගොල්ලන් තමයි කිව්වේ මේක වැඩි අසාර්ථක වුණා කියලා. ඒ සාර්ථක කතාවක් වෙන එක වෙන්නේ. වෙන්නේ නැහැ කියලා කිව්වනේ. ඔබතුමාට කොහොමත් කැමැත්තක් තිබුණ නැහැ සජබේක යන්න නේද? අපි එහෙම විශේෂ උනන්දුවක් දැක්කේ නැහැ. දැන් කොච්චර විදිහට ආසන ගන්න බලාපොරොත්තු වෙනවද මේ පාර? ඔබතුමාලා ඒකාබද්ධව? ඒක කියන්න බෑ. ඉතින් ඒක 10ක් පරාද වුණාට පස්සේ ආවාසිය අපට පැත්තේනේ. ඔව්. ඒකම ජයග්‍රහයි පක්ෂයට වාසිය. ඒ ඒවා සේරම තක්සේරු කරනවා. හොඳයි නේද? හරි සර්. ඒකට උදේ මෙහෙද?